ටෙස්ට මෝ ඩබල් වාසිබැක් ගාන පනහක් අඩුයි ග්‍රෑම් පනහක් වැඩි දැන් ග්‍රෑම් 450ක්ම රුපියල් 880යි. මතභේදාත්මක තත්වයක් නිර්මාණය කර ඇති නව විදුලි බල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් ලංකා විදුලි සේවක සංගමය අද පාර්ලිමේන්තු වටරවුමාසලදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණා. එම විරෝධතාව නොපවත්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කළ පසුබිමකයි. කෙසේ වෙතත් එම පනත අද පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකරන බවට ලද තොරතුරක් මත ලංකා විදුලි සේවක සංගමය සැලසුම් කළ විරෝධතාවය නොපැවැත්වීමට පසුව තීරණය කෙරුණා. ලංකා විදුලි බල මණ්ඩලය නැමැති තමන් හම්බ කරන් කාපු ආයතනයේ එල්ලා මැරීම සඳහා මේ තක්කඩි ආණ්ඩුවගේ පාර්ලිමේන්තුවේ ඇතුළට හෙට මේ පනත ගේන්න සූදානම් කරලා තිබෙනවා. මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ජාතික සිවිල් සංවිධාන පෙරමුණ හා එක්ව නව විදුලි බල පනතට එරෙහිව ඊයේ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ පනත අධ්‍යයනය කරන් පස්සේ අපිට පැහැදිලිව පේනවා ඕනම පාරිභෝගිකයෙක් විදුලි බල මණ්ඩලයෙන් විදුලි ලබා ගැනීමේදී ඩිපොසිට් එකක් තැන්පතුවක් විදුලි බල මණ්ඩලයේ සතුව තබනවා. හැබැයි මේ තැන්පතු සම්බන්ධ මේ පෞද්ගලීකරණය කිරීමේදී කිසිම සටහනක් මේ පනතත් සඳහන් වෙන්නේ නැහැ. පාරිභෝගිකයාගේ අයිතිවාසිකම වෙනුවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. ඒ වගේම තමා විදුලි බල මණ්ඩලය කොටස් 12කට බෙදලා පෞද්ගලීකරණය කරන්න තමා මේ කාංචන ඇමතුමා ඇතුළු මේ රටේ පරිපාලනයේ සූදානම් වෙලා තියෙන්නේ. එතකොට අපි පැහැදිලිවම කියනවා මේ රටේ සේවකයන්ගේ ඒ ආරක්ෂාව අයිතිවාසිකම් පිළිබඳව ඒ සටහනක් වෙන්නේ නැහැ. මේ නව පනත් කෙටුම්පත මගින් පිහිටුවන ලද සියලුම ආයතන අමාත්‍යවරයාගේ බලතල යටතේ හසුකොට තියෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවා අමාත්‍යවරයාගේ යටතට යටත් වෙන විදිහට තමයි මේ පනත හදලා තියෙන්නේ. නව විදුලි බල පනත මගින් විදුලි බල කර්මාන්තයේ සුවිශේෂ බලතල විෂයභාර අමාත්‍යවරයා වටා ඒකරාශී කොට තියෙනවා. ඒ වගේම අයක්‍රම ගත්තත් අමාත්‍යවරයා යටතට ගැනලා තියෙනවා. වාර්ෂික බදු ගත්තත් අමාත්‍යවරයාගේ උපදේශ මත තමයි මේකේ අනුමැතිය ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජනතාව මේක හොඳින් තේරුම් ගන්න ජන බලය අපි පෙන්වන්න වෙනවා මේ වෙලාවේ. ඒ නිසා ඒ බලවේගය හදන්න මහපාරට බයින්න සූදානම් වෙන්න කට්ටියට ඒකරාශී වෙන්න කියනවා. විදුලි බිල පිළිබඳව ඇත්තටම විදුලි බිල පිළිබඳ අවිනිශ්චිතතාවයක් තියෙන්නේ. පනතේ තියෙනවා ලාභය උපයන්න බැහැ කියලා. අවම පිරිවැය එකතු කරන්න කියලා තියෙනවා. දැන් මේක සමාගම් පනත යටතේ කොටස් ටික වෙන වෙනම ලියාපදිංචි කරලා ලාභය උපයන්න තමයි හදන්නේ. ලාභය උපයීමේදී සාමාන්‍ය විදුලිය පාවිච්චි කරන්නන්ට සම්පූර්ණයෙන්ම අසාධාරණයක් වෙනවා. විදුලි බිල දකුණු ආසියාවේ නෙමෙයි ලෝකයේ ඉහළම විදුලි බිල වලට වශයෙන් පත් කරන්න මේ පනත ඉවහල් වෙයි.